ඔ සතයාවක් ගමෙන දස්සේ උනුසුම් පුවත් මුලින්ම ඔබට කියන අයිටන්ට්‍රෝතිය සමගින් මම නිමේශ්ෂ චමත් සංකල්පය. මම ගයාලකරුවනි අවධාන යොමුකරමු ප්‍රධාන පුවත් සිරස්ථල වෙත. අතුරුදන්දීවරීන් මාලතිවීනෙන් හමුවේ දෙදහස් පන්හිදී ශ්‍රී ලංකාව පූර්ණ සම්වර්ධිත රටක් අගමැති ලොවටම කියයි. මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදුන්නේ බුද්ධියල්ජ නිවස්නේදී බව හෙළිවෙයි. ඉදිරිදින කිහිපේදී තද වැසි සහ තද සුලන්. විශ්මිත මෙිහෙවුමෙන් තායිලන්ත ගුහාාවේ සිරවූ සිරු දෙනා ඉවතට. ගල් දිවරරයෙන් මුහදුගොස් අතුරදන්වස්ටි ඉදිහිවරයන් හදදනා මලදිවෙන් ආසන්න මුදුසිීමාවේ දේශවාක නැති වෙනවා. රගනිීම අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව දිීවර සස්ථාව පවසනවා. ස් සන්ධය විශේෂ ධ්‍ය හමුවක් දිවර අමාත්‍යංශ්‍යයේදී අද පැත්තුනා. ඒ දිවරවරයිෙන් සින්දර් දෙක අතාව දිහිවරටිතු සහ පිටත්වගේ පසුගේ දාහතර වනදායි. දින කිහිපකට පමණ පසු එම ආත්‍රාව සහ ගොඩබිම අතර සමඳතා බිඳවැටී තිබෙනවා. එම ආත්‍රාව සග දිවරටයතු සඳහ පිටත්වගේ දිවර ආතා යාලි ගොඩිීමට පැමිියද සින්දර් දෙ ආතාව පිබඳ ොතුරු සයාගැීම පහස වන. ඒ මඟ එම යාත්‍රාවේ සිට දිහිවරින් සයානාව හමුදාවේ ැදිහත්වීමෙන් විශේෂහමක්කා රම්පකිර වුණ. එයනුව මාලදිවෙන් ආසන්න මුහද සීමමාවේද එම ධහිවරින් සොයාගනීමට අද හැකිවුණා. අපි පසුගිය දින කීපයම් වෙහෙසුුණනා සින්දුර් දෙක කියන යාාත්‍රාව සොයා ගැනීම සඳහා. අපි සතුරින් කියන්න කැමති ඇ කීපයකට ප්‍රථම දක්ුණුදික මාල්දිව ඉන්නේ නාවික සතපුම් හතලියක් පමණ දුරින් යාාත්‍රාව හම්මවෙලා තිනවා එහි අපේ නාවිකයන් සිලු දෙනා තාමත් හොඳ සෞඛෙදත්වෙන් ඉන්න බව මල්දිවීන් තානාපැත්තුමා පත දැනම් දීලා තියෙනවා. ඒ අනුව. පෑ කීපයක්ක දදුල්ත වෙරලා රක්ෂක බලකායට ඇත් ගලවා ගැනීම මෙහෙුම් යාත්‍රාවක්, මල් දිවිනේතිී අප යාත්‍රාව වෙත ලඟවීමට නියමිතයි. සිය පුල්ලොල සාමාජිකින් සස්යා ගැනීම සදහා කඩිනමින් ක්‍රාත්මක විම පිළිබඳ ඔුන් ස ේස්තූතිය පල කළේේ ආකාරෙන්. ඒන් ලිකාව තමයි මුලල්ිමක දනගන පචාර දුන්නන්නේ ඒ අනොතමයි මේක පජයේ මදි අත්වෙලා මේක අපට ලබා දුන්නේෙ. ඇත්තරමට සතුරු සම්බදධ. දීවර අ්‍යක්ෂ තුමාතිකිව ඔහොන් හත තට උත්තරයක් දනමයි. ඒක මආපස ඒම හත්තය කෝලෙහ දුන්න සසිදුර්ගෝට්ටුව මාගති පේන තියනමයි කියලාල පට ොඩාම හතුර ි මැරල පන්නවාගේ. දෙ பனහා வசரவன விட்டு ஸ்ரேீலங்கவு பூர்ண சංவாதிர அட்டக்பவட்ட பත්ற்கரலிமே 15ன மசா செலஸ்ம சகஸ்கர அவசன் பவு அகிரமாத்திரணில் விக்ரம சிங்கமතා පවசனවා. ஏ இතා அபூகாත්மக காரයක්. விவிது மத்ததாரண පුදගல சமூகයක් சமங்கு இතා இவசிலி வந்தவு எ கா இதிரியட்டு ரகனையா யුතුபவது அගரமாத்திவரயாபன் வாதனவா. ஸ்ரேீலகா சிங்கப்போரு வியாப்பாාரிக்க හமුවට එவமின் அගரமாத்திவரயாமம அදහஸ் பலக்கலாம். சிங்கப்பூரு வலதுஹ கர்மான் தமாத்திான் ஷேசா சிங்கப்பூரு வியாபாரிக்க சமலுவத்தைக்கும்ம வியாப்பாரிக்க மුව சம்විதானக்ரතිபுனா. சிங்கப்பூரு வதி பவතිமிம சமளவது,திரட்டே வியாப்பாரிக்கேன் சහ வியவசாக்கின் விஷல பිருசக்கக் சிட்டியாார். பூகேலிய பிற்றம அனுவு ஆர்த்திக்கு மூல்லிஹ சமாச்சய கிேந்தரஸ்தானக் லசு, ஸ்ரலங்கவு சம்வர்தினேகிீීම தருகு காலின் இலக்க பகுதிது அக்ராமாத்திவரயா மிහිதி பின் வாதுனாா. சேர் ரட்டவல் சமகு சஹயயோகன் கிரியாக்கிரிீு ஸ்ரலக்காவே பிரத்திபத்திாய். இதிரியதி இந்தியாவு சிங்கப்பூர்வு, மலேசியாவு, வியட்னாாமிிய, கொறியாவு, ஜப்பாானியல், சேனே வனி ஆசிய ரட்டவல் சமகதி සபதுதாவு தவ தவත් ஷக்தி மත්க்ரலීම பீவரக்கண்ணாபது அகிராமாத்திவரயாசதககிா. ආර්ථික කරුමාන්ත හා සංචාර්ක කලාප පිළිබඳ පැහැලි කළ ඒ මහතා කොලඹ මහනුවර හා හම්බන්තුටයාකිරෙන අධවකී මාර්ග පද්ධතිය අවට මිලියන නවේක ජනතාව ඉක්කර ගනිමින් සිදුකළ යෝජන පිළිබවද පැදිලි කලා. මෙම හමුවේදී ප්‍රශ්ණකිහිපේකට අග්‍රාමාතිවරයා පිළිතුරු ලබා දුන්නා. ශීලංකවතුල විශයිකත්ව සංර්ධනය පිළිබඳ බෙන සැසුම්න්නවද. වසාාකත්තුවයි පිබඳ සංස්කෘතිය රටතුළ වර්ධනය කළ ුතුයි. අප සාම්ප්‍රදාායිකවම ව්‍යපාරික රටක් බව කිවයතුයි. තරුණ වසාකයන් රැසක් රට තුළ සිටිනවා ඔවුන් බෙන එක්ම ප්‍රශ්නය මුූල්්‍ය පදනම සු ඇගැනීමයි. අපේ රටේ බැංකූත් තවමත් කටයුතු කරන්නේ ඉතා ප්‍රවේශමෙන් හා සාම්ප්‍රදායිකා ආකාරයටයි. මධිරිමාණ ව්‍යාපාර සඳහ රජ්‍යය කොපමන උපකාර කළත් බැංකුවලින් ලැබෙන සහය ප්‍රමාණවත් නැහැ. එමනිසා දැනට ව්‍යාපාර ආරම්භ කරතිබෙන ව්‍යවසායකින් සඳහා සහන ලබාදීමට රජය පියවර ගනිමින් සිටිනවා. මධි පරිමාණ ව්‍යාපාරවලට නයි ලබාදීමේ ක්‍රියාවලියද වේග ත්කලේ තු. ශ්‍රිලංකාව බැංකු ව්‍යාපෘති මූලික ආයතන බවට පත්ව යතුයි. කුඩාහ මධි පරිමාණ ව්‍යාපාරවලට අපනයින සංස්කෘතිය හඳුන්වාදී තුයි.. ලඹ වරායනකර ව්‍යාපති හර හා ශ ලංකාවේ ආර්ථිකෙයට ඇතිරන බලපෑම කෙ බුද? කොළඹ වරයනකර ව්‍යාප්‍රති ආරම්භ කළේ දේපලවෙළදාම සංහර්ධනය සඳහයි. නමුත් අප රජයටතේ එය ජාත්‍යන්තර මූල් එනගරයක් පවට පත්කිරීමට පිවර ගත්තා. ලබන වසරන විට එහි ගොඩ කිරීම කටයතු අවන් කිරීමට නීමිතයි අනතුර ඉදිකිරීීම කටයු සිදු කෙනවා දැනටවත් වෙවෙනි මූලනකර කිහිපයක් ඉදියසාගරයාවට පිහිටවාති වෙනවා. එම නිසා අපෙහි අලුතෙන් ඉදි කළේතු සේවාන් මොනවෑදැයි කල්පනා කළේතුයි. මේ දසාවෝරුදු සැලස්මක් සහිත්‍යප්‍රතියක් මීට සති කිහිපෙකට පෙම ංගලතය සචරය කලා. ස්ථාවේ මූල නගර ආශිතව ඉංගලන්ත නීතිය ප්‍රියාත්මක කිීම සහන්ධෙන් සාකච්ඡා කිරීම හැකිබුණ. ඒ සඳහා උදව්පකාර කිරීමට ංගන්තය සූදානම්බව දැනම් දුන්න. ඒන ්‍ර ලංකාව ඉවන්න මුූලේනගරයට අදාලා නව නීති කිහිපයක් හඳන්වාදීමට දැනටමක් කට යුතු කරගෙන යනවා. එහික් පියවරක් වන්නේ මූලෙ කොමිෂන් සභහවක් ස්ථාපනය කිරීම. ඒ සම්හන්ඳෙන්මතුවන ගැටලු පිබඳව නීතිපතිවරය සමග සාකච්චාර අවශ්‍ය පියවර ගැනීමට බලාපොරොත්ව වනවා. වරය මුූල නගර ්‍යාප්‍රතිය මුූලෙ කොමිෂන් සභහ ස්ථානය සහ ැෙනෙටත්. ඉදිරි මාස දෙක ඇතුළත ඉදිරිපත් කිරීමට බලාපොරොත් වනවා ඉදිරි අනාකද දැක්මට සමගමීව රටේ දත්ත එකතු හා විශ්ලේෂණ ක්‍රියාවලිය සිදුකරන්න එක සේද. මේ වන විටත්න් දේශීව දත්ත එකැස් කිරීම කටයුතු සිදු කෙනෙමින් පවතිනවා ඒහර හා රටේ ආර්ථිකයට සිදුවන බලපෑම විශ්ලේෂණය කරවා. ඉදිරියේ දී සෙසු රටවල් සමඟ මෙම දත්ත එකතුකිරීම හා විශ්ලේෂණ කටයුතු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවනවා. ශ්‍රලංකාව ඉන්දිියසාගරයේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම අවසාන පියවරයයි. මෙම සමුළුව අර්බමින් ප්‍රධහන දේශනය පැවැත්තුූයේ සම්වර්ධ னுපය මාார்ර්ගහා ජාතන්තර වෙලද අමාතය මලක් සමර්වික්‍රම මහතා. ශ්‍රීලංකා සිංගப்பූර නිහස් වෙලදගවිසோස, ශ්‍ර ලංකාව සම්වර්ධන අරුණ පිළබඳ ලෝකෙට හපත් පනිුඩක් ලැබෙන බව එමහතා ප්‍රකාශ කලා. ශ්‍රීලංකාව இந்திய සාගரே කේද්‍රස්ථානයක් පවට පත්කිරීම සඳහා රජය කැපවිසිටිනවා. ටවශ්‍ය අධ්‍යන්තර ප්‍රතිසංස්කරන කටේතු සිදුකරමින් පවතින බවது සமர்වි්‍රමහතා පෙන්වා දුන්න. ஆசியா සැප உම් ජாலே පිළිබது වැඩ බරක් තබමින්, ඒ එක්වීමට හැකි පරිසරයක් අපனைනිස ි කරලීම அේක්ෂාවයි. රටමල් ගණාවක් සමග දීපාශ්වක ිවිසු වලට එලබීමටது அபේක්ෂා කරන බව அමා්‍යවරயாසදහන් කලා. நிියோட் ச மாத்தி්‍ය அනோமாගமගේ சிங்கப்பூர்வே ශ්‍රී ලංக்கா தாானපති நிමල් வீரරත් කොළබ නராධපතින ரோසි செரணයக்கනමහත්මහත්ற்பந்து මෙම අවස්ථාවත සභගේ වனா. මෙ අතර ලී Quanන්යුද ජල සම්මාන ප්‍රධානුත්සවේ සිංගපූරවේ රිස් කාල්ටන් හෝටලේදී පැවැත්වුණනා. ග්‍රමාතිරනිල් වික්‍රම සිංහ මහතා හා මහචරි මෛත්‍රී වික්‍රම සිංහ මහත්මිය, විශේෂ ආරධතයන් ලෙස මෙම සම්මාන ප්‍රධානුත්සවේයට සහභගේ වනා සම්මාන ප්‍රධානුත්සවේ පැවැත්තුුණේ සිංගපූරු ජනාතිපතිනී හලිමයේ කුබ මහත්මියගේ ප්‍රධහනත්වෙන්. ලී Quanන් ු ජල සම්මානය ඇමරිකා ජාතික මහචාරය රටා රෝසි කොල්වේල් මහත්මිය වෙත පිරිණැමුණනා. ්‍රී ලකාව නිෝචනය කරමින් රෞෆ් හකිම් සටත් ප්‍රේමදාසයන අමතිවරුන් සහ නියෝච්ජයමතින අනුමා ගමගේ මහත්මියද මෙම අවස්ථාවට එත්ප සිටියා දිනදා හතක් තායිලන්තයේ ගුහාවක සිර්වේ සිටේ සියලුදින අනිදහස් කර ගැනීමට අද හැකිවනාා. විස්මිත මෙහමකින් පසවයි ඔවුන් බෙර ගැනීමට හැකිවුණන. ඔවුන් පාපන්දුු ක්‍රේඩකින් හා පහුණුකරු මිලෙස ගහාවක අතුරමං වුණේ පසුගේ ජනි විසිතුන්ව නිදායි. ඒ අධි වර්ශාව සමග ඇති වූ ගගතුරතත්වත් සමඟයි ඔුන් ගහව තුළ සිටින පවතේ නිශ්ෂිත වශයෙන් කිමුදුම්කරුවන් සොයඇත්තේ මීට සතිකට පෙරයි ඔවන් ගහවි ොවට ලමට හතරක් පමණ ඇතුළට පන්නට ගමන්රමින් සිටීදී ගංවතුර තත්වය තිබුණේ. ඒ වනවිට කිමුදුම් කරුවන්ගේ සහය ඇතිප දරුවන් අත දෙෙකු මුදාගෙනීමට කිවන ඔවන් සේලු දෙනා මෙ වනවිත රහල් ගත්තව ප්‍රතික කරලබනවා කකිෙේ නමුත් උගේ සෞකෙතත්වය රපතල නෝන පවයි. රෝහල් අරංචි මාර්ග පවසන්නේ. දරුවන් බේරා ගැනීමේ මෙහහිමට කිමුදුම්කරුවන් අනුව දෙෙකුවයෙක් ප සිටිය ුන්ගේ හතලස් දෙෙනෙකු තයින්තජාතිකින් බනවා මෙම සිදධ පිළිබඳ ලකම අවදන්නේ ජම වූ අතර ඒ අනුව දරුවන් ේරාගැනීමට විදෙස්කිමුතුදුම්කරුවන් පනස්තෙනෙකුගේ ද සසාහහිම වනා කිමදීම දුවන් ේරාගත යුතුබවට මුලින්ම ෝජනා කරුණා.ඒහෙත් ඇතැම් දරුවන්ට පෙහිනීමට නොහැකි බවින් එම ක්‍රමය අත්හරදමුණ. ගුහාාව වෙනත් ස්ථානවලින් සිදුරු කරමින් දරුවන් සමීපේට ගමන් කල් හැකි දෙන්න පිළිබඳව දස්ව ඇබැලිවා. එහෙත් එම සේලු ක්‍රමවේද අසාර්ථටව වෙන් මෙහිමසඳහා ශවිශේෂීක්‍රමේදයක්ක්කස් කෙරා එනම් ඇවිදයාමෙන් පිහිනීමෙන් කිමතීමන් හා ගොහවතුළ බිත්තිකඩා ඉවත්කිරීමෙන් පිරිස ඉවතට ගැනීමේ ක්‍රමවේදයයි. එය අනුව අති දදුෂ්කරකාර්ඩයකින් අනතුරව ගහවේ සිටි පිරිස බේර ගැීමට හැකිවුණා. එහෙත් සිය දිවි පරදුවට තබා මෙහිමේ නිරත වූ එක් කිමදුම් කරුවෙකුට ජීවිතය අහිමි වුණ. මෙහමේදී ඔහු සතුව තිබූ ඔක්සිජන් අවසන්වීමෙන් පසුගේ සිකුරාදා ඔහු ජීවිතය හැරගයා. ඉදිරි දින කේපේදී තද වැසි සමඟ තද සුලන්ද ඇතිවන බව කල්කන විද්‍යාත් දෙපාර්තමේන්ව පවසනවා. සුළගේ වේග ප කිලමීට පනහත් හැටක් දක්වා ඉහලයා හැකි බවයි එම දෙපර්තමේන්තුව පවසන්නේ. නිි මෝස අටකමය තමත් පවතින හමන ේ වාරක ැතින පුුවන් වට ඇතින ැ වාරය තුල මන්ට සලක සකු ැ ම පරොත්වය පුළුවන්. අද සුලන් සමක ආපතාසිතුවිය හැකි පැවින්, ඒ පිළිබද විමසිමත්වන ලෙස, ආපතා කළමනාකරන මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා. Parliamentම පක් මීති මගින් මෙමනි දේ අදව දසන හයියට නිකුත් කෙ තිබෙන ය හට ී උ දැසන හය දක්වා ලංග වෙනවා. දීවෙන අ්‍යන්තරයේ පවතින සුන් ත්වය තවදුරටත් පැවැති හැකි බව රමයින් පෙන්න්න දීලක පවෙන්නේ ශේෂම් ජනාව සැකිිමත් පෙන් න යවවා වයින් හා විශේෂෙන් මධ්‍යම පලාාතත් උතුරු පලාාත, උතුරු මැද පලාාත, ුව පලාත සහ වයිභ පලාාත්තුළත් ්‍රීකුුණාමලේ අම්පාර සහ හම්බන්තුර ශ්‍රික් වලත් විටන් විට හමන 50 कि පණහැයි සිට හැට දක්වා ප්‍රහාරත්ම . ළලන් දි මේ පිරිබ ජනතාවම ිමත් ව මධ්‍යවේදී කීත් නයා මහතාට පහරදිීම සිදු කළේ දොම්පේ බදුවවත්ත යුදහමුදා බුද්්‍යාශන වශනේදී බව අධිකරණයේ දී හෙලවුණනා ොරතුරු සමගින් දැන් අධිකරණය මාධේදී කේත් නොයා මහතාට පහරදීමම පිළිබඳ නඩු විභාග ගල් කිස්ස මහෙස්ත්‍රාත් අධිකරනයේ දී අද විභාගේට ගැනනා. ැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින මෙම නඩුවේටවන විත්තිකරුවන යුදහමුදාහිට පු මාණ්ඩලික ප්‍රධාන, විශ්‍රාමික මේච ජනරල් අමල් කරුණා සේකර මහතා ජාතිකරෝහලේ ප්‍රතිකාර ලබන බැවින් අධිකරණට වර්තා කලේ නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතිඥ්ඥවරිය කියා සිටියේ ොම්පේ පිහිි බුද්ධ්‍ය අංශනිවසේදී කීත් නොයාර් මහතාට පහරදීම සිදුකර ඇති බයි. නඩුවිභාගේයට අශ්‍යකරුණු ආරක්ෂක මාත්‍යංශයේ ලේකම්බරයා හරහා ලබාගන්නා ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වනිය දැනුම් දුන්නා. අටවන විත්තිකරු සම්හන්දයෙන් ජාතික රෝහලේ අධකරන වෛද්‍ය නනිලධරීවරයාගෙන් වාර්තාාවක් ලබාගන්නා ලෙසටද නියෝග කෙරුණා. ඕහගේ ඇප ඉල්ලීමද ප්‍රතිීක්ෂේප කරුණා. නඩුවිභාග ලබන විසිහතර වනදා දක්වා කල් තැමුණ. ඉදන මල අද රාත්‍රිය සිට සංශෝධනය කිරීමට ජනනාධිපති ලකම්කාර්යායේේදී පැවති සාකච්චාවේදී තීරණය කරති බෙනවා. මේ සහාධයෙන් අමාත්‍ය රාජත සේන අනත්නමහතාගෙන් අප විමසී මක්க்கලා අදදි පස්වර්ජනාාධපති මෛත්‍ර පාවිසේම මැත්තුමාගේ ප්‍රධානත්වෙන් ජනාාධපති කාර්යාලයේේදී පැවති රැීමේ කෙල්්දී. ඉන්නනමිල අද මධ්‍යම රාත්්‍ය සිත වැඩිකිරීමට තීන්දු කරා ඒ අනුව පෙට්‍රල් මිල රුපියල් අටකෙනුත් සුපපෙට්‍රල්මිල රුපියල් හතකිනොත් දීසල්ිල රුපයාල් නවේකෙනුත් සුප දීසල්ිල රුපියල් දායකෙනුත් වැඩිකිරීමට තීන්දු කරා මෙමමල වැඩිවීම මාසිකව හැ හැම මත්සුකම දහවෙනිදාට मिल சூත්‍ර ප யாත්ම කිරීමට තිීंदදු කற. ஏනුව නැවත கோ ධාවෙන ත मिल වෙනස් කරනවා. ஏන லோக்க வேன போහ පහல ம පண. නවත පාத்த ලබීමට சியாண்ணும். මத்த லோக்க வேෙනந்த போோले मिल වැடிිවී ඇති ප්‍රමාණයම වැැடிිකරන්නට තිීදු करරන. . ඒකෙන් बाාග राජ වැடிි කරන්නේ. ඉර කොට රජය දඒ බරදර ගැනීමට සිල්දු කරා.. නිදහස් අධ්‍යාපනයේ පියාලෙසියෙන් විරදධාාවලියලත් W කණඩ ගරශෂමතන්ගේ පිළිරුවක් ජනාතිපතති මෛත්‍ර පාල සිේසේනමතුමාගේ ප්‍රධාත්වයෙන් විවරත කරනවා ජනාධපති කාරයාල ප ්‍රීම පිරු පේටාබෙනවා සWW. කනන්ගර ශ්‍රීමතානට ලවාදය හැකි හෙළම ගෞරුවය පුදරමින් ජනාධිපති කාරර්යාලය සහ මධ්‍යිවිද්‍යාලයේ ආධිශිෂ සංගමයේ මෙහෙවීමෙන්මේදිකරතිබෙනවා. ලර රුත්තක ජනතිපතිතුමා ඊට පුෂ්පෝ පහර දක්වා. කෝටේශවී කල්ලයාන මග්‍රී ධර්මහා සංභාවය මහනායක අති පූජ ඉත්‍යපානයේ ධම්මාලංකාරස්වාීන් වහසේ ප්‍රමුක මහා සංගරත්නේද විපක්ෂණනායක ආ සම්හන්ධන් අමාතති වජරබේවද ැනමහත්තුරන්ද. එම අවස්ථාව ටෙක් වුණ. මධදි විද්‍යාලි සංකල්පය සහ නිදස අධිපන පියාලෙස W කන් අංගරසවීම තනන් දිාපන ෂේත්‍රයට ඉටුළ මයානුපමේයයි. ගම කේද්‍රකරගත් මහා අධදිාපන සරසවයේ බවට මධවිද්‍යාලයේ පත්කිරීම හිලා එතුමා පුරෝගාමී වරන්. සීමිත සම්පත්වලින් උපරිම පලනලාගැනීමට හැකිවන අයුරින් මධ්‍ය විද්‍යාලයේ සංකල්පේ පුළල් කිරීමටද එතුමා මහත්වෙෙසක්ගෙන කටයුතු කලා. ග්‍රමීිය ආර්ථිකය නගාසිටුවමින් නව විවසායකයෙන් ලක්ෂයක් බිහිකිරීමේ එන්ට පප්‍රයිස් ්‍රී ලංකා ්‍යාපෘතිය තුළින් ශේෂත්‍ර රැසක ප්‍රවර්ධනය අපක්ෂා කරෙනවා. පසුගිය අයවය යෝජනා යථර්ථයක් කරෙන මෙම ්‍යාපෘතිය යටතේ මාත්‍ය අරුණ නයයෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන්නේ මාතවේ දීන්ත සියපුෘතිය ගැටලුවලින් තොරව සිදුකිරීමේ පහසුකම් සලසමින්. සරුවාතාපරණයක් තුළ තම රාජකාරය සිදුකරන ලියපතිංශි මාතිවේදීන්ට මාතය උපකරණ මලතිී ගැඩීම සඳහා මෙම නයෝජනා ක්‍රමය යටතේ රෘපයා ලක්‍ෂ තුනක මුදලක් පොලි රහිතවල පාතිනවා. මාති්‍ය උපකරණ වැදිය වුණ කිරීම සඳහා. එක්ලක්ෂ පනස්දහසක දලක් සයට හය දශම හතයි පහක වර්ෂික පොලි අනුපාතියක් අනතේ ලබාකත හැකි. මාජන බැංකෝ මගින් මාධ්‍ය අරුණ නෑ ලබාතින අතර අපසු ගැ මේ කාලය වසර පහක්. දෙදහස් දහට වසර විඩුව රාජය මේ සඳහ රුපියාල්මලියන විසිපහක්මෙන් කරතිබෙනවා මට අම්තවප්‍රse ්‍රී ලංකා වැඩසටහනයටතේ තවත් යයෝජනා ක්‍රම දහස්සයක් පමණ ක්‍රාත්මක කරනවා. එම නயමුදල් ලබාத்தීම IAR ரம்ம்ப කරා. එම කටයුතු කායක් ෂමෝසිතු කිරීම සඳහා රජ බල Entන්ටපprise ්‍රී ලංකා විශේෂ කවලුවක්ද විවෘත්ත කරතිබෙනවා. හපල්න රජයේ සැසුම්ගද ව්‍යපෘති අතර ප්‍රමු වැඩසට නක් ෙ ක්‍රියත්මක ්‍රයිස් ්‍රී ලංකා තුලින් අතේ ශාල පිරිසකට ප්‍රතිලාප හිමි වඩු ඇතිාජපක්ෂවරුන් මෙන්ම ඇතැම් මධ්‍ය මගින්ந்து, රටතුළ අපාද රල්ලක් පවතින බවට මතයක් ගොනගීමට උත්සාහදරන බව පමකෙද්‍රය පෙන් පාදෙනවා. එ අද පැවතේ මාධ්‍යහමෝකදේ. විශේෂයෙන් අපිට පේනවා. මහින්දරාජපක්ෂ පාර්ශවය මේ මේ ආණ්ඩුව බලට පත්වනායෙන් පස්සේ නෑමුලින් සිදුණු සිදුවීම් බවට අඟවන්න උත්සහ කරනවා. ඇැබිට පේනවා සමාර මාධ්‍යය මේවා නිකං ඔප දමල්ලා ඇහෙන් දැක්කවගේ ඇඳලා පෙන්නලා මේ ප්‍රචන්්ඩත්වය. තරා විදිහකට සෞන්දර්යයාත්මකදයක් බවට පත් කර එක විකුණවා. තමන්ගේ වෙලඳ අරමුණුවෙනුවෙන් යොදාගැනීම. ඒක කිසි සේත්ම මාධ්‍ය සදාචාරයෙන් නොවෙයි. අි බොම පැහදිලියෝම දැනගෙන හිටියා රාජපක්ෂපාලන කාලයේේ ඝාතනයන් සිදනාානම්. ඒ හැම එකකටම පරාජපක්ෂපාලනයට හවුල්කාර වුණු යම් කෙනෙක් එක හවල්. එවැනි අපරාද නෑ. නීතියේ ආධිපත්තිය බෙඳවැටීමට කිසිදු අවස්ථාවක ඉඩ නොතබන බව නිියෝච්ජ අමාතය නලින් බ්ාරමහතා පවසනවා. රට තුළ නීතියේ ආධිපත්්‍යය බිඳ ැටී ඇති බවට අරක්ෂක අමාත්‍යශයේ හිට පුලේකම් ගොටබේ රජපක්ෂ මහතා කළ ප්‍රකාශය සම්බන්ධය අදහස්ථක්වමින් නලින් බණ්ඩාරමහතා මේ බව කියා සිටියා. මාධ්‍යවේතිීන් ගන්නාවක් ඝාතනය වුණා එක් නලින් ගොඩ මාධ්‍යවේදී අතුරු දන්නුනා එතුමාට විුද්ධෝ තොරතුරු හෙළිදක්වන්නතිු මාධ්‍යායතැන ජිනිතියලා. ඒ ඇතනවලඒ ක්‍රාදාමය අඩපරන් කරන්න කටයුතු කර. ඒවගේම සුදයන් යුගය අපිට අමතක නෑ කුමා ගුණඩරත්තම් සහෝදරය සුදුවයන්නේකින් පැරගෙන කිය ඕස්ට්‍රියන් රජයේ මදිහත්වීමක් හරහා එතුමා බේරුණේ නැත්තාම මෙලහට කුමාරපුරනරත්න මතුරදහන්ට. ලිත්කුගන් අතුරදහන් වුනාා අදරත් ඒයාගෙන තොරතුරුණේ. පරතුපස් වල ගාතන තුන. ඒවගේම සරත් පන්සක මහත්තය ජනාධීපති දූර අප එක්ෂගේ වුණු පලියට රේ විළංගුව දැම්මේ අක්ගට විශ්ශාකාර සිරානි බණ්ඩාන්නනායක මහත්මිය. එලවල දැම්මේ නීති ආධිපත්ය අතරගත්තු හින්ද නෙමේද. තකොට තුමාට අපි කියහන්න ඕන, නීති ආධිපත්ය බෙද වැටනේ ඒයුගේද අදද කියලාම්. ගෝටාවේ රජපක්ෂ මහත්මය මනවකරුවත් මොනවකිවත් අපි නීතියේ ආධිපත්ය බෙදවැටන්ට ඉටතියන්නේ නෑ. Giා for musicෆස්ටවල් දස්දාහ අටහෙවත් ගිටන් සහ ජනසංගත සැකලේ ශ්‍රලංකා ගිටර් සංගමය සහංස්කෘති කට දෙපාතමේතුව එක්වත් සඳධාන කරනවා. එස හා මාත්‍ය අනු්‍රහයදක් වන්නේ යින් මධත්‍යචාලයයි. මෙම ප්‍රසංගය ලබන දහ අටවනදා සිට විසි අටවනිදා දක්වා දිවයිනේ විශ්වවිදදාාල හයකදී නගර තුනකදී හා වැඩබිම් දෙකදී පැවැත්වීමට කටයුතුයදා තිබෙනවා. රටවල් පහක ප්‍රීණ ශිල්පීෙන් ඊට එක්වන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශවනේ ළඹ සයෝගත මධ්‍යස්ථානය ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය සහ. නිදහස් වෙලද කලාප පොදු සේවක සංගමේද මේ සඳහා සහයෝගේ දක්වෙනවා මේකින් අපේ රට ඉසරහටයයි අලුත් සමාජ බි කිරීම බලාපොරදුතු අපට තියන්නේෙ අප කම්කරෝත්තෙක් කරන ගනු දෙවුව. එකද මේ මාධ්‍යසාකජ පාවිච්ි කරනවා තවදුරට පේවා දුණුර. ගිටර් සන්දර්ශනයටසාභාගිවීමට සහ සංවිධානය කිරීමට එකඟ වනේ. අපි දන්න අපේ රටේ කම්කරුවන්ට ඉ සමාජ ආර්ථික ක්‍රමය තුළ නිදහසක් නෑ සතුටක් විඳීමට හෝ නිදහසේ තමන්ගේ විනෝධාන්ශයක්වත් ලබා ගැනීමට. මේ ගිටා සදර්ශනය පවත් වනවා කම්කරුවන් වෙනුවෙන් ස්ථාන දෙකක ඒ මීට පෙර නොතිබූතත්වයක්. නිසි නඩත්තුවක් නොමැතවීම හේතුවෙන් මාතර උයන්පත්ත ක්‍රීඩාංගනය දඩි ෙස විනාශයට පත්වමින් තිබෙනවා. උයන්වත්ත ක්‍රීඩාංගනයේ සේවකයන් පවසන්නේ එහි නඩස්තු උපකරණ වසර විසිපාක් පවන පැරණි බැවින් ඒවා නිසිලෙස පරිහරණය කළ නොහැකි බවයි. ක්‍රීඩාගනයේ වහල තැනින් තැන කඩාවටීම හේතුවෙන් වර්ෂාව පවතින දිනවලදී එහි තරඟ නැරඹීමද සිදු කළ නොහැකි බවයි වාර්තාාවන්නේ. வවැசிකිலிவලින් පිටර ගලන ජලය ක්‍රීඩංගනයට ගලායමින් ජනතාව මහත් අපහසතාවට පත්වනවා. ක්‍රීඩගනේ වටා ඉදිකර තිබෙන තාப்பේද கடවැටமே අවධனுමක පවතිனවා. உන්ව ක්‍රීඩගன, ල குළ ුවරුව உදலු மிටකින් ්‍රඳවා ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. පප ලක්ෂ තුන මුොදක් අල්லாස් වශය ලබාගැනීම හේතුවෙන් කල්ුඩ ොි සි ොිස් පරක්ෂික රෙකු අත් රංකොට ගැනීමට, அල් දෂන චෝද න ශ න ො භාව නිදහරින් සමත් වුණ. ොඩා පදශේ ගඩු ව්‍යායක් ඇරමීමට ගිය වයකට ප්‍රදේශයේ ව්‍යාපාකයෙකුගෙන් අල්ලස් මුදර ලබාගන්න විටයි ඔහු අතරංගුවට පත්වතිබෙන්නේ ොතුරු සමගින් දැන් ්නොට. සය වව් ප්‍රදේශය වනලින් රක්ෂිත වලට පලවා හැරීමේ මෙ හිුමක් ක්‍රියාත්මක වුණා ඒ වනජීවී නියෝජ ජමාත පාලෙත තවරක් පෙරමු මහතාගේ මූලිකත්වයෙන්. වනජීවී නිලධ හරින් මේ සඳහා නියමිත වේලාවට නොපැමිනීම අමාත්්‍යවරයාගේ දැඩි විවේචනයට ලක් වුණා. අනවසර චීන ජාතික සංචාරක මඟ පෙන්වන්නන් හේතුවෙන්, තමන්ගේ රැකියාව අනතුරේ වැට ඇති බව සේගිරිය සංචාරක මඟ පෙන්වන්නන්ගේ සංකමය පවසනවා. නිසි පොහුණුවවාක් ලබා සංචාරක මඟ පෙන්වන්නන් ලෙස ක්‍රියාරන තමන් හට මේ හේතුවෙන් බරපතල ප්‍රශ්න රසක් මතු ඇති බවයි ඔවුන් පවසන්නේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘති කලමනාකරු අනුර නිශන්ත මහතා පැවසේ මේ සඳහා පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි. ත් ශෂ අ තුරුව ත්පරික ැසුව විෂන්ගේ මක නෙක්වන්න යිො ස් ්‍රාත්නකොදැගැීමට ප.it.ගේ බඩවිට යැතම ර්‍රේ ස හිටලර්ලාගේ ආගමනය නිසා ඒකා බද්ධ විපක්ෂය දෙදරන්න පටන් ගෙන තිබෙන බව. ඊයේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මාත්‍ය හමුවේ පෙන්වාදී තිබේ. ලබොැල්ලේ කින්සිපාරේ රුපියාල් බිලියන විසි හතක් වටිනා නිවසක් මිලට ගැනීමට තරම්, ආදායමක් උපාගත්තේ කෙසේ දයි ඇත්තකතාව කියා ගැනීමට නොහැකිවීම නිසා. ඔහුට එරෙහිව එල්ලවෙේ ඇති චෝදනාවක් සම්බන්ධයෙන් නඩුවිපාග ඊයේ පෙවතියේ. මේදේ මාධ්‍යවේදීෙන් හමුවේ පාරම්බෑ මහින්දානන්ද මන්ත්‍රීවරයා, ගෝටාබේ රාජපක්ෂගේ දේශපාලන ආගමනයට බියවී ආණ්ඩුව ඔහුව හිට්ලරට සමානකොට දක්වන බවකිවේ. එතැනින් නොනවෙතී ආණ්ඩුවේ ඥ්‍යායපත්‍රයට අනුව වැඩ කරන ඒකා බද්ධ විපක්ෂයේ කිහිප දෙනෙකුද ගෝටාබයව හිටලර්ට සමානකොට දක්වන බව පවසා සිටියේ. ඇයකබද උපක්ෂේ කවරහරි කෙනෙ හිටල ගැ කතා කරවන ඒ සඳ හඳුන ගෝට ේර ජක්ෂ මත්‍යාව වෙනුවෙන් චෝද ල්ල කරන අනි වාරයෙන් ඔහොටුතු කරන්නේ ානිල් විකමශය අගමතිතුරග නියයත්ත්‍රට මේක කියන්නේ වාසුදේව නායකාර හා කුමාර වෙෙල්ගම යන ඒකා බද්ධ විපක්ෂයේ ප්‍රබලයන් කැනේ. මහින්දානන්දට අනුව මේ දෙදෙන ආණ්ඩුේ කොන්ත්‍රාත් එටු කරන්නය. මහින්ද රාජපක්ෂට පසුගේියදා ගෝටාබේගේ ව්‍යත්මග සවිධානය පුස්සක් බවත් ප්‍රාත්මක කරන්නේ තමන්ගේ මහින්ද චින්තනය බවත් ප්‍රසිද්ධයේ පවසරන්නට සිදූයේත් මේ කණඩාය මේ බල අරගලය නිසාය. මහින්ද එසේ කියා දවසක් දෙක් ගතවෙන්නට පෙර ගෝටාභියකීවේ පොහොට්ටුව දිනුවත් ක්‍රියාත්මක කරන්නේ ව්‍යත්මගේ වැඩ පිළිබිල පොය. ියත්මාවදක් නෑ ව්‍යත්මාව වාාචනයක් විතරයි. මේගෙන යන්න එකදයි පෑදිලෝ මහින්ද චින්තනය ඉදිරියට ගෙනය හැමයි. මහින්ද චින්තනය ඉදිහට ගෙන යන්නට මේ වියත් මග හරහා අපි දැනට සකස් කරගමින් යනවා. ගෝටාබේගේ වැඩපිළිවෙල හිටලර් පන්නේ බිලිටරි වැඩපිළිවෙලක් බව ගෝටාබේගේ ගෝල බාලයොද්ද සහතිකකොට කියමින් තිබේ. ඒක අබද්ධේ ප්‍රජාතන්ත්‍රවාදය කැමති පිරිස් ගෝටාභියව ප්‍රතික්‍ෂේප කරමින් තිබෙන බව දැන් පැහැදිලිය. ප්‍රාදේශය සභාවකවත් මන්ත්‍රීදුරයක් නොදැරුවෙක් රටේ නායකත්වයට නොසුදුසු බව කුමාර වල්ගම පාර්ලිමේන්තුව තුළ දේ කියා සිටියය. රාජ්‍යනායකෝ පත්කරගන්න ගොට. අපි මුලින්ම? මේ රටේ අඩාය මන්ත්‍රීකමක්වත් දරපු ගෙනෙක්ක පත් කරන්නවා මමුකද යා තමයි දුක දන්නේ එයා තමයි මිනිසුන්ගේ ප්‍රශ්න ගැ දන්න අඩුගානය පාදේශවා මන්ත්‍රීකමක්වත් තිබුණ කෙනෙක්ව මේ රටේ රාජ්‍යනායක හැටිරිි කරන් කෙරුවොත් මේ රටට විසාල යහපතක් වෙනවා. එසේ කීවේ ගහපන් කපපන් කොටපන් මරපන් කියන්න පුරුදුවන් දේශපාලනයටට පැමිණිවිට සිදුවන කේදවාචකය ගැන දැනුවත්වය. පසුගේ රාජපක්ෂ පවුල්පාලන සමයේදී ගෝටාබ්‍යල කරපු මජර වැටගැන වෙල්කමලා වාසුදේවලා ඉතා හොඳින් දන්නා අය. මහින්දා නන්දලාට වෙලා තිබෙන්නේ තමන්ට එරිහිවතිබෙන නඩුහබවලින් ගැලවීමට කෙසේ හෝ වත්මන් ආණ්ඩුව පෙරල්ලා දැමීමේ ඕමනාවකි. මරලහරි බලය ගතයුතුයි කියන තියරිය රාජපක්ෂවාදීන්ගේ කැමැත්ත බව ප්‍රකටය. මහින්දා නන්දලාගේ කැමැත්තද එයයි එත්. රටට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී වැඩ පිළිවෙිලකි. දෙදහස් පහළව ජනවාරි අටවැනිදා මේරටේ බහුතර ජනතාව ඉල්ලා සිටේ ප්‍රජාතන්ත්‍රවාාධයි. ප්‍රාගන් කර කරයන්නෙත්න හිටල කෙන කරියන්නෙත්න මේ රට අවශ්‍ය කරන්නේ ට ආදරය කරන හොරකන් කරන්න ඇති මනුස්සකමතියෙන ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන එවැනි පුද්ගලෙක්තම රට පාලනි කරන්න ඕනුනමතියි. දැනට මේ ඇති සෙස්ස පස්සට.